අපේ අම්මත් ඉන්න තිබුණා. එහෙනම් දවල්ට කන්නත් අද නංගිව තියාගන්නවා. දිනිත් කියන්නේ කෙල්ල දෙසම් බලාගෙනයි. ඇය ඇඳ වියලට බර වෙනවා. ඕ කොට්ටයක්ගෙන ඇගේ පිටට තියෙනවා. පුදුමයි. ඇයට හිතෙනවා. ෂා සනීප කොට්ටයක්නේ. කෙල්ල කියනවා. අම්මා සතියකට වතාවක් පිලෝ කේස් චේන්ජ් කරනවා. අපේ මමිත් එහෙම තමයි. දේවාංගනී කියන්නේ ඌ දෙසම බලාගෙනයි. අයියේ නංගි පාලුනේ මෙහෙම තනියම ඉඳගෙන සයිමන් කර කර තනියම කකා ඉන්නකොට මේ පාලු කාමරේ කෙල්ල අහනවා. දිනෙත් ඇය දෙසම බලාගෙන හිනා වෙනවා. පොඩි පාලුවක් නැතුවත් නෙමේ නංගි. ඒත් ඒක එච්චරම දෙයක් නෙමේ. පාලුවක් ආවම පහලට ගියම් ප්ලේන් ටිකක් හදාගෙන ඇවිත් YouTube එකේ සින්දුවක් දාගන්නවා. දාගෙන බලාගෙන ඉන්නවා. ජීවිතේ එහෙම තමයි. So simple. Sometimes sad, sometimes happy, not much. දෙනිත් කියනවා. ඇය ඔහුගේ කතාව අගය කරනවා. ඇයි girlfriend කෙනෙක් නැත්තේ? කෙල්ල ඇහුවේ අමාරුම ප්‍රශ්නයක්. අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයක්. හිතේ දැනෙන ප්‍රශ්නයක්. එහෙම කවදාවත් ඉඳලා නැහැ. FAI එකක් පටන් ගන්න කියලා හොඳ කෙනෙක් ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මම එහෙමම වුණා. දවසක කෙනෙක් එයිනි කියලා හිතාගෙන. ආවම ඒකිය මම අල්ලගෙන මෙහෙම කණෙන් අල්ලලා අහනවා. කොහෙද පිස්සියේ මෙච්චර දවසක් උන්නේ කියලා. කෙල්ල හිනා වෙනවා. ඔයාගේ සමහර දේවල් හරි ලස්සනයි. ඇයට හිතෙනවා. එතකොට ඒ පිස්සි ආපිස්සෝ ඔයා මේ කාමරයක් ඇතුළට වෙලා ඇසයිමන් කර කර ඉන්නකොට මම කොහොමද දන්නේ කොහේ මේ මනුස්සයා ඉන්නවද කියලා කියයි. දෙනෙත් බැබලෙන දැසින් කෙල්ල දෙස බලනවා. ඇත්ත තමයි. ඒත් ඉතින් එන පිස්සීක්ට කොහොම එන්න බැරිද නේද නංගි? කෙල්ල හොර පාටට ඔහුගේ මූණ බලනවා. අපි දෙන්න අතර මොනහරි වෙනවද? එයාන්නේ සිතින්. එයා එන දවසකට එයි. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. දේවාංගනී යටසින් ඕදස බලාගෙන කියනවා. කෙල්ල දැන් දිතුන් වරක්ම නල්ල මිරිකනවා දෙනිත් බලාගෙන. ඕයේ පහළදී තහන්නයි උන්නේ. ඇයි නංගි? අදත් හිසරදේ වගේද? මං දැන් දෙතුන් අතාවත් දැක්ක නල්ල මිරිකනවා. ඇයි hina වෙනවා? ඔයා මං ගැන හරි අවධානයෙන් ඉන්නේ. පුදුමයි. නෑ අයියේ. ටිකක් හිර කරනවා වගේ. මේ උදේ පාන්දර මුස්පේන්තුවෙක් ඉන්නවනේ. දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම කෙල්ලට හිසරදේ එනවා කියලා දෙනිත් හිතුවා. ඒකේ ස්නායුවල ඇතිවෙන තෙරපුමන් නිසා ඇති වෙන්නේ. ඔයා අහිංසක කෙල්ලෙක්. ඒකයි මේ එක එක අයට බය වෙන්නේ. නැත්නම් කෙල්ලෙක් මෙහෙම නෑ. අනේ ලැවෙන්ඩර් ඔයිල් එකක් නෑ. මම එකක්වත් තියාගත්තේ නෑනේ. නැත්නම් දාන්න තිබුණා. කමක් නෑ අයියේ. ඒක ඇරිලා යයි. දිනෙත් කල්පනා කරනවා. ඉන්නකො ටික. ඕගේ අල්මාරි විවර කරලා ඕගේ ඕඩි ක්ලෝන් එක ගන්නවා. මේකෙන් ටිකක් ගාමු. එයා අත දිගු කරනවා. ඒ දිනෙත් ඇයට දෙන්නේ නෑ. මං කියන්නද නංගි? අයියේ ඔහොම මෙතන ඉඳගන්නකෝ. මම ඔළුවට දාලා පොඩි මසාජ් එකක් දෙන්නම්. ඇයි බලාගෙන මේ ඉන්නවා? අනේ දෙයියනේ, ඔයා මගේ ඔළුව මසාජ් කරන්න. අනි පවුනේ. කමක් නෑ, මං ගාගන්නම්. ඇයි කියන්නේ එච්චරම තදින් නෙමේ. හා එහෙනම් ගාගන්න කියලා කියයි කියලා තැයට බයයි. ඉඳගන්නකෝ නංගි. මේක මොකද්ද? කෙල්ල අසරණව ඇඳ පාමුල බිම ඉඳගන්නවා. දිනෙත් ඇය ළඟම ඇඳ මත ඉඳගන්නවා. ඌ අත්ලට ඕඩි ක්ලෝන් ටිකක් අරගෙන ඇගේ හිස් මුදුනට නල්ලතර තියෙනවා. දීවාංගනිගි දැස් දෙමීගෙන යනවා. මේ ලෝකේ ඉන්න අවලස්සන පිරිමින්ගේ ගොඩට මම කොහොමද ඔයාව දාන්නේ? ඔයා ළඟ තියෙන මේ හරි ලස්සන මනුස්සකම් ගැන හරි ලෝභකමක් එනවා දිනෙත් අයියේ. ඉවසන්න අමාරු තෘෂ්ණාවක් දේවාංගනී හිතනවා.
කොල් හරි ලස්සන්ට ඇගේ හිස පිරිමදිනවා. සමහරක් දවස්වලට අම්මට හිස රදේ. ඇයි ඉතින් ඇක්සිඩන්ට් වෝඩ් එකේ ඉන්නේ? ලේම දැකලා හිස රදේ. ඉතින් එහෙම දවස්වලට මම මෙහෙම ඕඩිකලෝන් ටිකක් දාලා පැයක් විතර මෂාත් කරනවා. අනේ අපේ අම්මා ඒ වෙලාවට අඬනවා නංගි. දිනෙත් කියනවා පුදුමේ කියන්නේ මේ වෙලාවේ කෙල්ලත් අඬන එකයි. කාටද ඇඬෙන්නේ නැත්තේ අයියේ? කෙල්ල කියන්නේ හූල හූලයි. කෙල්ලත් අඬනවා කියලා දිනෙත් හිතෙනවා. කෝපිස්සි ඔහු පහත් වෙලා කෙල්ලගේ ඇස් දෙස බලනවා. පිස්සු කෙල්ලෙක්නේ, අපි පැයක් විතර මෂාද් දෙකක් දෙමු හොඳේ? දිනෙත් කියනවා. කෙල්ල හිස වනනවා. මේ ලෝකේ පිරිසුදුම පිරිමි අතක පහසේ මෙහෙම වෙලියගෙන ඉන්න හැම ගැහණියෙක්ගේම හදවතේ එක සිහිනයක් තියෙනවා. ඒක කොච්චර ලොකු නිවනක්ද කියලා දන්නේ හැම කෙනෙකුයි. මේ මගේ හිස මසාජ් කරන අත් දෙකට හොඳක්ම වෙන්න ඕන. අත තියන තියන දේ හරියන්න ඕන. කෙල්ල ඇස් පියාගෙන ප්‍රාර්ථනා කරනවා. කවුද ඔයාට අර වගේ අසමජ්ජාති වැඩක් කරපු බල්ලා? වා කොච්චර අහිංසක කෙල්ලෙක්ද? දෙනෙත් හිතනවා. මට දොයි මතක් වෙනවා ඇයි පොඩි දැරියක් වගේ කියන්නේ. ඔහොම මගේ කකුල් දෙකට හේත් වෙලා ඇස් පියා ගන්න. නිින්ද ගියොත් මම හැරවන්නම්. දෙනෙත් කියනවා. කෙල්ල වෙනස්ම ආදරයකින් ඔහුගේ දෙපා වලට බර වෙනවා. කෙල්ලෙක් එක්ක තනි වෙන පළවෙනි මිනිත්තුවේම ඒ කෙල්ලගේ හැමදේම හූර්ලා කන්න බලාගෙන ඉන්න පිරිමි ඉන්න ලෝකයක ඔයා කොච්චර හොඳද? ඔයාට නෙමේ පින් දෙන්නේ, ඔයාව හදපු අර අම්මටයි. දේවංගන සිතින් කියනවා. දෙනෙත් තවත් ඕඩිකලෝන් බින්දු කිහිපයක් තියත්ලටගෙන ඇගේ නල්ලත මතර තියෙනවා. ඕඩිකලෝන් වලින් එන මෘදු සීතල ඇගේ දිගටි නල්තලේ කපාගෙන දැනෙනවා. හීටත් යටින් ඕගේ අත්ලේ ඇති රස්නේ ඇයට දැනෙනවා. තාත්තගේ තම්මාගේ තත්වලට පස්සේ කෙනෙගේ අතකින් මෙහෙම කරුණාවක් ඇය ලැබුවාමයි ඇය දහසක් දේවල් හිතනවා. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.